අපි ආවේ පොලිස්පතිතුමාට පැමිණිල්ලක් බාර දෙන්න දූෂණ විරෝධී හඬ සංවිධානයේ විදිහට. අපි දැක්කා මේ රටේ අධිකරණ ඇමතිවරයා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා පෞගේ දවස්වල. ඔගොල්ලෝ දන්නවා අපේ මුහුදු තීරයට විශාල හානියක් කරපු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ කරලා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. ඔහු ප්‍රකාශ කරා, මුලින් නම කිව්වේ නැහැ, පසුව නම බවට චාමර ගුණසේකර කියන නම එළිදරව් කරලා ඔහු හරහා විශාල කප්පමක් අරගෙන තියෙනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල් වලට අදාළ කරලා. එතකොට ඒක මුලින් කැබිනට් ප්‍රකාශන දැනුම් දීමේ තීරණයේදී කිව්වා, ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී නම ප්‍රකාශයට පත් කළා. එතකොට දැන් මේක දුකු දැවැන්ත ප්‍රකාශයක්. එතකොට මේක අපේ රටට මේ මුදල අහිමි වීමට අදාළ කාරණාවක්. මේක අපරාධමය කාරණාවක්. එතකොට අපේ ලංකාවේ භාණ්ඩාගාරයට හිමි වී යුතු මුදලක් අහිමි කිරීමට අදාළ සිද්ධිය. එතකොට මේ සිද්ධිය තමයි අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයට පත් කළේ. හැබැයි ප්‍රකාශයට පත් කරාට පස්සේ ඔහුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඔහු හරිනම් පොලිස්පතිවරයා හම්බ වෙලා මීට අදාළ උනන්දුවක් ඇති වෙලා මේ පරීක්ෂණය කඩිනම් කිරීමට අදාළ මැදිහත් වෙන්න ඕන. එතකොට හැබැයි එහෙම තියෙද්දි අපිට නිකන් මතක් වුණේ මේ සංදර්ශනය පෙන්නලා වෙනත් කටයුත්තක් මේක හරහා සිද්ධ වෙනවාද කියන කාරණය පිළිබඳව පොඩි සැකයක්, දෙගිඩියාවක්, විතිකිච්ඡාවක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පිට්පකට් ගන්න මිනිස්සු සාමාන්‍යයෙන් පොකට් එක ගැහුවට පස්සේ ඒගොල්ලෝ දුවනවා හොරාල්ලපිය හොරාල්ලපිය කියලා. දැන් මොකද, දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ ප්‍රධාන සිද්ධිය වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ආණ්ඩුව තීරණය කරලා තිනවා, නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරලා තිනවා සිංගප්පූරුවේ ගිහිලා නඩු දාන්න. අපි දන්නවා ඇයි සිංගප්පූරුවේ ගිහිලා නඩු දාන්නේ? විත්තිකාරයා ඉන්න තැන, මේ නැව සමාගම අයිති හිමිකාරයා ඉන්න තැනට ගිහිල්ලා නඩුව දාන්න. අපි පැහැදිලිවම කියනවා නීතිඥ ප්‍රජාව විදියට මේකේ අධිකරණ බලය ශ්‍රී ලංකාවට තියෙනවා. එතකොට අධිකරණ බලය ශ්‍රී ලංකාවට තියෙනවා නම් ඇයි අපේ අධිකරණ පද්ධතිය විශ්වාසයක් නැද්ද? නීතිපතිවරයා තමයි තීරණය කරලා තියෙන්නේ සිංගප්පූරු යන්න. එතකොට මේ නීතිපති දෙපාර්තමේන්තුව මොකටද? දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරලා තිනවා සිංගප්පූරු නීතිඥ සමාගමකින් උපදෙස් අරන් අඩු ගන්න. එතකොට අපේ නීති දෙපාර්තමේන්තුවට මොකද වෙන්නේ? එතකොට ඒ වගේම තමයි අපේ අධිකරණ පද්ධතියට මොකද වෙන්නේ? මේක දැන් කතා වෙනවනේ ලංකාව නාවික හබ් එකක් කරන්න, නාවික හබ් එකක් කරන්න තමයි කතා වෙන්නේ. හැබැයි කතා වෙලා නාවික කටයුතු වලට අදාළ කටයුතු ඔක්කොම බාර දෙනවා සිංගප්පූරුවට, නීතිපති දෙපාර්තමේන්තුව. හරිනම් නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් වෙන්නේ පැහැදිලි. ඒ වගේම තමයි අපේ අධිකරණ පද්ධතිය, ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙනවා, වාණිජ මහා අධිකරණයේ තියෙනවා, දිස්ත්‍රික් අධිකරණයේ තියෙනවා, මේ වන්දිකරණයට අදාළව මැදිහත් වෙන්න පුළුවන් උසාවි ගණනාවක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා නම් අධිකරණ බලය නැහැ කියලා. පැහැදිලිවම අපි කියනවා ලංකාවේ අධිකරණයට අධිකරණ බලය තියෙනවා. හැබැයි වෙන සංදර්ශනයක් තමයි මේ පාන්නේ. එතකොට රටේ ජනතාවගේ මතය වෙන පැත්තකට යොමු කළා මේ කරන්න යන වැඩේ පිළිබඳව අපි අවධානයෙන් ඉන්න ඕන. ඒක නිසා අපි කියනවා පොලිස්පතිවරයාට වහාම මේ අල්ලස් ගැනීමට අදාළව මැදිහත් වෙන්න. චාමර ගුණසේකර කියලා නමක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නම පිටුපස යන්න, බැංකු අංකය පිළිබඳව යන්න, එහෙම ගිහිල්ලා පරීක්ෂණයක් කරන්න. හැබැයි අපි අවධාරණය කරනවා
ඒක පෙන්නලා වෙන වැඩක්ද මේ කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ සිංගප්පූරුවේ නඩු දැමීමට අපි විරුද්ධයි. සිංගප්පූරුවේ නෙවෙයි ඔය නඩුව දාන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරලා තිනවා සිංගප්පූරුව. ඉතින් අපි කියනවා අපිත් බලාපොරොත්තුවක් තියෙනවා මේ පිළිබඳ නීතියංශ සාකච්ඡා කරමින් යනවා ලංකාවේ වෙනම නඩුවක් දාන්න පුළුවන්ද කියලා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේක සම්දර්ශනයක් දෝයි කියන සැකය දෙගිඩියාව අපි සතුව තියෙනවා. අද අපි පොලිස්පතිවරයාට තවත් පැමිණිල්ලක් බාර දුන්නේ මේ සුප්‍රසිද්ධ එක්ස්ප්‍රස් වර්ල් නෞකාව නිසා අපේ රටේ මුහුදු තීරයට සිද්ධ වෙච්ච හානිය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපිට නීතිය ඉදිරියේ කටයුතු කරන තියෙන කාලය මැයි මාසේ 19 වෙනිදා දැන් අවසන් වීමට නියමිතයි කියන ස්ථානට දැන් සමාජ සාකච්ඡාවක් වෙලා තියෙනවා. මේ සාකච්ඡාව මෙහෙම එද්දී අපේ නීතිඥ සුනිල් වටකල මහත්මයා කිව්වා වගේ දැන් පැහැදිලිව තියෙන ප්‍රශ්නයක් මොකද්ද? අපේ මුහුද අපිට හානිය වුණේ අපි මේකට නඩුවක් දාලා අපි තීරණේ අරගෙන අදාළ නැව් සමාගම් වලින් වන්දියයි කරගන්න කටයුතු නොකර සිංගප්පූරුවේ නඩු දාන්න යනවා. ඒත් අපි අහනවා නීතිපති දෙපාර්තමේන්තුවේ කවුද උපදෙස් දුන්නේ සිංගප්පූරුවෙන්? සිංගප්පූරුවේ නීතිඥ සංගම් ගන්න ඩොලර් මිලියන ගණන් ගෙවන්න කවුද උපදෙස් දුන්නේ? කවුද සල්ලි දුන්නේ? එතන මේකේ බරපතල ප්‍රශ්නේ තමයි මේ සාකච්ඡාව කර කර ඉඳන් විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා එළියෙත් පාර්ලිමේන්තුවේ ඇතුළෙත් වරප්‍රසාද මුවාවලට මුවා වෙලා විතරක් නෙමෙයි කැබිනට් තියෙන දැනුම් දීමේ සාකච්ඡාවේ කියනවා අපිට බිලියන ගාණක් වන්දි ගන්න තිබිච්ච එක නවත්තන්න පගාවක් අරන් තියෙනවා දේශපාලඥයෙක් කියලා. දේශපාලඥයෙක්ගේ හිතවතෙක් කියලා. කවුද මේ චාමර ගුණසේකර කියලා කෙනෙක්. ඒතර දැන් ඔන්න නීතිය බාර ඇමති රටට කිව්වා පාර්ලිමේන්තුවට කිව්වා කැබිනට් එකට කිව්වා දැන් මොකද්ද කරන්න ඕනේ? පොලිසිය බාර ඇමති නීතිය බාර ඇමති නීතිපති CID එකයි ඇවිල්ලා පරීක්ෂණ පවත්තලා මේ පරීක්ෂණේ මුදල් ඩොලර් මිලියන 250ක් ගත්ත මිනිස්සයා රුපියල් කෝටි 8050ක් පොඩි සල්ලියක් නෙමෙයි ඩොලර් එක 330ට ඇදුවාම රුපියල් කෝටි 8000කට වැඩි පගාවක් ගත්තා නම් මේ වෙලාවේ කය කර ගන්න කටයුතු කරන්න. මොකද නීතිය බාර ඇමතිවරයාට තැන් තැන් වල කේලම් කී කියනා වගේ කටකතා කී කියනා වගේ තොරතුරු කී කියනවා කියන්න බැහැනේ. ඔව් නීති අපේ රටේ අධිකරණ ඇමතිනේ. ඒත් අපි පොලිස්පතිවරයාට දැන් කිව්වේ අන්න අධිකරණ ඇමති ඇවිල්ලා කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කියනවා කැබිනට් එකට කියනවා වහාම පරීක්ෂණයක් පවත්වලා මේ ඩොලර් මිලියන 250 ඩීල් එක දැම්ම ඩීල් එක පිටිපස්සේ ඉන දේශපාලඥයෝයි මේ සල්ලි ටික අය කරගන්න කටයුතු කරන්න කියලා. සාද අපි නීතිපති මේ පොලිස්පතිරට බාර දීපු පැමිණිල්ලත් එක්කම පොලිසියට අපි කිව්වා මෙන්න විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාගේ වොයිස් කට් එකේ තියෙන CD තැටිය අපි ඒකත් බාර දුන්නා. දැන් අපි මේක හොයන්න මේ චාමර ගුණසේකර කවුද කියලා හොයන්න උත්සාහ කළා. ඔබට මේ කැමරාවට පේනවා නම් පේනවා මේ Google search කරපුවාම චාමර ගුණසේකරගේ ෆොටෝ එක හොයනකොට ඉස්සල්ලාම එනවා විජේදාස රාජපක්ෂගේ ෆොටෝ එක, දෙවනියට එනවා ගෝඨාභය රාජපක්ෂගේ ෆොටෝ එක. දැන් මේක අරුමයක් අපි දන්නේ නැහැ. මේක විජේදාස රාජපක්ෂ කියපු නිසා වැඩිපුර Google search කරලා එනවද කියලා. පළවෙනියට එනවා විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ෆොටෝ එක, දෙවනියට එනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ෆොටෝ එක. ඒසා දැන් හරි පැහැදිලි ලෝකෙම දැන් දන්නවා මෙහෙම සිද්ධියක් වෙලා තියෙන එක. ඒ නිසා පොලිස්පතිවරයාට පැමිණිල්ල බාර දුන්නේ ලාච්චුවේ දාලා තියන් ඉන්න නෙමෙයි. එනිසා අපි කියනවා මේ රටේ මහ මුහුද විනාශ කරපු ඒ සමාගම් මුහුදට නැවදාදි රක්ෂණය කරලා දාලා තියෙන්නේ. බඩු පටවද්දි රක්ෂණය කරලා තියෙන්නේ. හානියක් වුණොත් ජන ඒක යන මගින්ටයි නැව් කාර්යමණ්ඩලටයි මහ මුහුදටයි ගෙවන්න රක්ෂණ සමාගම් බැඳිලා තියෙන්නේ. එනිසා වන්දිය දෙන්න ඕනේ රක්ෂණ සමාගම්. එනිසා රටට වෙච්ච පාඩුවට වන්දි ගන්න කටයුතු කරන්න දැන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. එනිසා දැන් සිංගප්පූරුවේ නඩු දාලා තව ටික දවසක් යනකොට නඩු අමතක කරලා යයිද දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රටේ නඩුවක් දාන්නත් ඕනේ. ඒකට නීතිඥ ප්‍රජාවක සැලකිලිමත් වෙමින් කියන මේ පිළිබඳව කටයුතු කරන්න. ඒ නැතත් දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා ඩොලර් මිලියන 250ක පගාවක් ගත්ත එකක් මේ නඩුව ප්‍රමාද කරන්න. අන්න අධිකරණ ඇමතිරගේ වොයිස් කට් එක අපි දීලා තියෙනවා. දැන් පොලිස්පතිවරයාට පොලිසිය බාර ඇමතිවරයාට කියලා CID එකේ අධ්‍යක්ෂකවරයාට කියලා පරීක්ෂණ පවත්තලා මේ චාමර ගුණසේකර කියපු නම කවුද? විජේදාස රාජපක්ෂ මේ චාමර ගුණසේකර කියන නම කියන්නේ කොහින්ද? ඔහුට තොරතුරුන්නේ කවුද? ඔහුත් එක්ක සම්බන්ධ දේශපාලඥයා කවුද? නාම මේ ගොඩ හේවා ගැන සඳහන් කරනවා තව වෙලාවක. කැස්බෑව මැරෙන්නේ මේ සම්ප්‍රදායට කියලා කිව්වා කියලා. ඒ නිසා මෙහෙම කතා ගොඩක් කියනවා. ඒ නිසා මේ කතා තවත් කතා බවට පත් වෙන නොදී මේ රටේ මහ මුහුද විනාශ වෙච්ච මේ එක්ස්ප්‍රස් වල නෞකාවෙන් ලබා ගත යුතු වන්දි ප්‍රමාණය අරගන්න රටට වෙච්ච හානිය හානි පූර්ණේ කරන්න අවශ්‍ය කටයුතු කරන්න යද්දී මේ වංචා පිටිපස්සේ මිනිසුත් හොයන්න. ඒ නිසා මේ නඩුව පැත්තකට හරවලා වෙන ඩීල් එකක් දාන්න මේ කතාව තවදුරටත් උස්සන එක වෙනුවට වහාම පොලිසිය පරීක්ෂණ පවත්වන්න කියන ඉල්ලීම කරන අද්දාස අපි පොලිස්පදයට මේ පැමිණිල්ල බාර දුන්නා.